අපි නං ආරම්භ කරමු DP Kids අලුත්ම වැඩසටහන. ඉතින් මං හිතන මේ වැඩසටහන ඇතුලේ අවලට වෙනස්ම විදිහේ පුංචයට දේවල් ගොඩක් කියෙදෙන්න තමයි හදන්නේ. අපි අද අපි දන්නවා වෙසක් එක අපිට ආරම්භ වුණා. ඉතින් පන්සල් ගැන පන්සල් යනවා නේද වෙසක් එකට? පන්සල් යනවා වෙසක් එකට. ඊළඟට වෙසක් එක මේ ආගමික දේවල් අපි ගොඩක් සම්බන්ධ වෙන්නේ. හේතුව තමයි අපේ ජීවිතය ආගම දහමට සම්බන්ධ වෙනකින් ගොඩක් හොඳ කරගන්න පුළුවන්. ඒකම සහනයක් හිතට සතුටක් ලබන්න පුළුවන්. ඒ වගේම චිත්‍ර කලාවත් එහෙමයි. හිතට සතුටක් ලබන්න පුළුවන්. සතුටෙන් ජීවත් වෙන්න නම් මෙවැනි දේවල් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් පන්සල් යනව නම් නේද අපි අනිවාර්යෙන් දකින්න දේවල් ගොඩක් තියෙනවා. මොනවද දකින්න පන්සලක් ඇතුලේ? බුදු පිළිම තියෙනවා, බුදුගේ තව චෛත්‍ය තියෙනවා, තව බෝධිය තියෙනවා. මේ වගේම අපි දකින්න නේද, දකින්න වගේ මතක තියාගන්නත් ඕන, අපිට ඒව අඳින්න පුළුවන් වෙන්නත් ඕන නේද? බෝධිය අඳින්න පුළුවන් වෙන්න ඕන. බෝධියේ කොලයක් දැක්කම මතක් ගල බලලා හැඩේ මතකයිද? බෝකොලේ ඈ ආයක තමයි මතක් ගල මතක තියාගන්න පුළුවන්. එතමයි ඒක තමයි චිත්‍ර කලාවෙන් ගොඩක් වෙලාවට කරන මේව මතක තියාගන්න හොඳ හැකියාවක් ඇති කරනවා. ඒ නිසාමයි චිත්‍ර කලාව ඉගෙන ගන්න කියන්නේ. ඒකම බෝධිය. එහෙම නැත්නම් අපි ගත්තු තියෙන බෝධියේ තියෙන දේවල් ඒකයි චෛත්‍ය. විශේෂයෙන් ගත්තු චෛත්‍ය ගත්තාම චෛත්‍ය අපි දන්නවා පාසල් විෂය තුළ මේ චෛත්‍ය පිළිබඳ ගොඩක් දේවල්, හැඩතල පිළිබඳ ගොඩක් දේවල් උගන්වනවා. විවිධ හැඩතල, බුබුල ආකාර හැඩ කියයි, ධාන්‍ය ආකාර හැඩ කියයි අපි දන්නවා. පුංචය දන්නවා. ඒ කියන්නේ අපස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී ඉන්න ඒක පුංචයට උනත් මේක ඉතා හොඳ දැනුමක් ලබන්න පුළුවන්. ඒ නිසා පොඩි විස්තරයක් කොහොමද චෛත්‍යයක් අඳින්නේ කියලා දෙන ගමන්ම ඒවයි දේවල් ඒවයි තියෙන තැන්වල නංගන් ටිකත් අපි අද කියන්නේ සූදානමක් තියෙනවා නේද? අපිට අගල් චෛත්‍යයක් අඳිමුද එහෙනම්? හරි. ඔන්න අපි චෛත්‍යයක් අඳලා ඒක විස්තර කරන්නයි අපි අද හදන්නේ. ඒ කියන්නේ අඳිනවටත් එහා දැනුමක් ලබන්න පුළුවන්. ඔන්න මුලින්ම අපි කරන්නේ අපි ඇඳගම චෛත්‍යයක් හයවන්න මොනවාගේ පාදමක් කියලා එකක් ඕනේ නේද? මෙන්න මේවා වගේ ඉරක් දාගන්නකො මේ තමයි අපි චෛත්‍යයක් හදනකොට ඒකේ තියෙන පාදම. කොහොම ඉරක් තියෙන්නේ? හරිනේ? හරි. ඊට පස්සේ චෛත්‍යයක තියෙන මෙන්න මෙහිම හැඩතලයක් ගත්තොත් බලන්නකො ඔගොල්ලෝ දැකලා ඇති. මෙන්න මෙහිම රේ කොහොම ලයින් එකක් ගන්නකො එකක් කොහොම ගන්න. හරිද? ඊට පස්සේ ටිකක් පොඩියට ඔහොම ගත්තොත් ඔහොම තව එකක් චෛත්‍ය සම්බන්ධයෙන් තමයි පේසා වලලු නේද? අපි ඇඳගත්ත කියක් තියෙනවද පේසා වලලු? තුනක් තියෙනවා. ඔව්. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙහෙම රවුම් එකක් තියෙන ලොකුවට මොකක්ද ඒකට කියන්නේ? මෙහෙම රවුමට අපි ඇඳගමු ලස්සනට නේද? ඔහොම රවුමට චෛත්‍ය තියෙනනේ. මොකක්ද ඒකට කියන්නේ? ඔව්, ධාතු ගර්භය කියලා තමයි මේකට කියන්නේ නේද? ඔන්න මේ ඇවිල්ලා පේසාවල්ලු. මේකට කියන්නේ අපි ධාතු ගර්භය කියලා. නේද? හරි. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙහෙම එකක්. නේද? මේ බැලුවත් ලස්සනට මෙහෙම එකක් තියෙනවා නේද? මොකද්ද මේකට කියන්නේ? මේක ලස්සන හැඩතලක් තියෙනවා නේද? මෙහෙම ගත්තොත් මේකේ ලස්සන ටික ගහලා නේ කොහොම හැඩතලක් තියෙන ලස්සනට මේ මොකද්ද ඒකට කියන්නේ? මේ කොටසට මොකද්ද කියන්නේ? දන්නවද? ඔගොල්ලෝ දන්නවද? මෙතන දන්නු කියලා නේද? දන්න. ඒකට තියෙන හතරස් කොටුව. ඔව්. ඊළඟට තියෙන තව එකක් මෙතන උඩින්. නේද? මේව කළ තව හැඩයක් තියෙන නේද උඩින්? මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන දේවතා කොටුව කියලා. දන්නා නේද? හරි ෂෝ. මේක ලස්සනට ඒකෙත් ලස්සන හැඩතල මොන තියෙන එක එක චෛත්‍යවල එක එක හැඩතල තමයි තියෙන්නේ. ඉතින් ඒක අපිට ඕන විදිහකට ඒක වෙනස් කරලා ඇඳගන්න පුළුවන්. මේකට කොටුවක් මෙහෙම තියෙනවා නේද? හරි. ඊට පස්සේ තව එකක් මෙහෙම තියෙනවා නේද? උඩට. මෙන්න මෙහිම ගිහිල්ලා මෙතනින් මෙහෙම ගිහිල්ලා නේද? ඉතින් ලස්සනට ඔහම
හැඩතලයක් තියෙන මේක මෙන්න මෙහෙම වලලු 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 ගොඩක් තියෙන. මොකද්ද මේකට කියන්නේ? දැන් මොකක්ද මේකට කියන්නේ? මේකට මොකද කියන්නේ? දැන් කොත් කැරල් කොත් කැරල්ල කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ මෙතන තව මෙහෙම එකක් තියෙන නේද? මෙහෙම කොටසක් තියෙන එකට ඒකට මොකක්ද කියන්නේ? ඒකට කියන කොත් කියලා. අන්න හරි. ඒකට කොත කියලා කියනවා. ඊට පස්සේ මෙතනට උඩම තියෙන මෙහෙම එකක් නේද? ඒකට මොකක්ද කියන්නේ? ලස්සනට මේ ලිස්ට් එක ගහනවා නේද? මොකක්ද ඒකට කියන්නේ? චුඩාමන් කියන්නේ සිතුමින් කියන නේද? ඔන්න අපි චෛත්‍යයක කොටස් ටික අද දැනගත්තා නේ? චෛත්‍යයේ කොටස් ටික සම්පූර්ණයෙන් අපි දැනගත්තා. මං හිතන මේක ඉතා හොඳයි. නයින හොඳට ඒ ගැන දන්නවා. පන්සලකට ගියාට පස්සේ ඒවයි තියෙන්නේ. හැඩතල ඒකම අපි දන්නේම නැතුව චෛත්‍යයත් ලස්සනට ඇඳුණා නේද? ඉතින් මේ වගේ චෛත්‍යයක් නම් කරලා ඇඳලා ලස්සනට ඇඳ ගන්න පුළුවන් වීමත් ලොකු දෙයක් වෙනවා. බලන්නකො පෙන්නමුද අපි ලස්සනට ඇඳ නේද කියලා චෛත්‍ය. බලන්නකො චෛත්‍ය හැඩතල ටික සියල්ලම හොඳින් ඇඳා. ඇඳ තැඟුලත් මතකයි. මං හිතන මේක ඉතාම වැදගත් වෙනවා විභාගවලට. ශිෂ්‍යත් විභාගයට මං හිතන්නේ නෝ නේද? පාඩම් කරාද ඒකට? ආව් ශිෂ්‍යත් විභාගයට පාඩම් කරා. ඒක තමයි මෙච්චර ඉක්මනින් පුළුවන් වෙන්නේ. නැත්තම් සාමාන්‍ය පෙළ විභාගයට තමයි මේව තියෙන්නේ. ඉතින් කෙසේ 6 7 7 8 9 වසරවල විභාගවලටත් මේක තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ඉගෙන ගන්න බලන්න DP kit බැලුවොත් වෙසක් කාලේ මෙන්න මේ වගේ දේවල් දකින්න පුළුවන්. මොකද වෙසක් එකට හොඳයි පන්සලට ගිහිල්ලා මෙන්න මේවා තියෙනවද කියලා ඔන්න දැන් උගලන්ට බලන්න පුළුවන්. ඉතින් පන්සලක් තුල තියෙන විශේෂ දේවල් ගොඩක් තියෙනවා. වාහල් කඩ තියෙනවා, සඳකඩ පහන තියෙනවා, ඊළඟට ගත්තොත් කොරවක් ගල කියලා තියෙනවා නේද? අපි ඉදිරියේදී DP kits වලින් මෙන්න මේ දැනුමක් දෙන්න සූදානම් වෙනවා. ඒතර පාසලේ වැඩසටහන් වලටත් මේ ඉතා වැදගත් වෙයි. අපි කැමති උගලුත් එක්ක ඒවා ෂෙයා කරන්න. ඉතින් ඒ නිසා වෙසක් දිනේ වෙසක් එක වෙනුවෙන් වෙසක් එකේ ගෞරවය වෙනුවෙන් මේ වගේ දේවල් දැනගන්න එක ගොඩක් වෙලාවට හොඳයි. එහෙමනම් අපි අදත් අපි වැඩසටහනින් සමුගන්නවා. තවත් අලුත් මලුත් දෙයක් අරන් ඉන්නේ. සිරු දෙනකම ජය වේවා. බයි.